අයිබෝවන් නිමවුණු දවසේ සත්‍ය සිතින් දකින්න එකතු වන්න සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම හර්ෂ මුදන්නක ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පළාත් සභාවට බලතල ලබා දී උතුරේ දීවර ගැටලු විසඳන බව ජනපති කියයි. ජාති ආගම් හා කුල ભેදයට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කරන්නන්ට වැඩ වරදි. කෙන්‍යාවේ විශ්වවිද්‍යාලයකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 150කට ආසන්න වෙයි. තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය ඇතුළු නිලධාරීන් ඉල්ලාස් වෙයි. බක්පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ වූ නාගදීපයට වැඩම කිරීම අද වැනි පොහොය දිනක සිදුවීම විශේෂත්වයක්. වසරේ සිව්වන පොහොය දිනේ වන බක්පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලංකා වාසී බෞද්ධයන්ට ඉතා වැදගත් පොහොය දිනයක්. ශාසනික ඉතිහාසයේ සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනිය අදවන් බක්පුන් පොහොය දිනයක සිදුව ඇති බවයි. චුල්ලෝතර මහෝදර නාරජුරුවන් අතර මිනිපළඟක් අරඹයා හටගත් ගැටුම निराකරණය කිරීම සඳහා බුදුන් වහන්සේගේ දෙවන වර ලංකා ගමනේ සිදු වුණා. මෙසේ නාගදීපයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කාකෝලුක ජාතකය, ලටුකීක ජාතකය සහ වට්ටක ජාතකය ඇසුරින් සමගියේ වැදගත්කම පිළිබඳව නාගසේනාවට ධර්මයේ දේශනා කරනු ලැබුවා. අනතුරුව ධර්මයේ පිළිබඳව පැහැදුණු චුල්ලෝතර මහෝදර නාරජවරුන් ආරවුල ඇති වූ මිනිපළඟ බුදුරජාණන් වහන්සේට පූජා කළා. බුදුන් වහන්සේ එය පූජනීය වස්තුවක් බවට පත් කර නැවත නාරජවරුන්ට ලබා දුන්නා. බෞද්ධයන්ගේ මහත් වන්දනීයත්වයට ලක්වන නාගදීප චෛත්‍ය ඉදිකර තිබෙන්නේ එම මිනිපළඟ තැන්පත් කර බව ශාසනික ඉතිහාසයේ දැක්වෙනවා. එමෙන්ම බුදුරජාණන් වහන්සේට කැලණිය පුදබිමට වඩිනා ලෙස මණියක්විත රජතුමා විසින් ආරාධනා කිරීමද බක්පුන් බොහෝ දිනක සිදු වූ තවත් වැදගත් සිදුවීමක්. උයන්සිරි නැරඹීම සඳහා ගමන් කරමින් සිටි සිදුහත් බෝධිසත්වයන් සතර පෙර නිමිතිවල පළමු නිමිත්ත වූ මහලුරුවක් දැකීමද අදවන් බක්පුන් පොහොය දිනක සිදු වූ බව ශාසනික ඉතිහාසයේ සඳහන් වනවා. බක් පොහොය නිමිති කරගනිමින් අද දිවයින පුරා විහාරස්ථානවල දාන ශීල භාවනාවලට මුල් තැන දෙමින් ආගමික වතාවත් පැවැත්තුණා. මේ පොහොය දවස ඉතාම වැදගත් වෙනවා අපේ බෞද්ධ ජනතාවට. ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙලා දෙවැනි වරට ලංකාවට වැඩම කරන්නේ අද වගේ පොහොය දවසක. ඒ නිසා අද පොහොය දවස බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබපු පූජනීය දවසක් බවට පත් වෙනවා. මේ පොහොය දවසේ හිතන්නට ඕනි පින්වතුන් හැමදෙනාම බුදුහාමුදුරු ලංකාවට වැඩම කළ යුද්ධයක් සංසිඳවල සාමය ඇති කළා. ඒ නිසා මේ පොහොය දවසේ අපේ පින්වත් හැමදෙනාම සාමයෙන් සමගියෙන් කටයුතු කළොත් ඌනෑම ජයග්‍රහණයක් ලබා ගන්නට පුළුවන් කියන අවවාදය ඉතර හිතේ තබාගෙන කටයුතු කරන ලෙස බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෑම පුර පසළොස්වක පොහොය දිනකම පැවැත්වීමට නියමිත ධර්මදේශනා මාලාවේ පළමු වැන්න අද නිකවරටිය බුදුමුත්තාව රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. ගමේ ජනතාවත් සමග ගමට ගොස් ආගමික වතාවත්වල නිරත වී නායකයන් දිය යුතු පූර්වාදර්ශය පෙරට ගනිමින් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෑම පුරපසළොස්වක පොහොය දිනකම පැවැත්වීමට නියමිත ධර්මදේශනා මාලාවේ පළමු වැන්න බක්මස පුරපසළොස්වක පොහොය දිනයේ යෙදී ඇති අද දවසේ නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා. මෙම ධර්මදේශනා මාලාව ඉදිරියේදී සෑම පුරපසළොස්වක පොහොය දිනකම දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් එක් විහාරස්ථානයක පැවැත්වීමට නියමිතයි. පොහොය දින ධර්මදේශනාව සඳහා සහභාගී වීම අද පෙරවරුවේ නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ විසින් අද දින ධර්මදේශනාව පවත්වනු ලැබුවා. ජයන්ති සිරිසේන මැතිනියද මැති ඇමතිවරුන් පිරිසක්ද ධර්මදේශනයේ ශ්‍රවණය කිරීමට එක්ව සිටි අතර ප්‍රදේශයේ විශාල ජනතාවක්ද ඊට සහභාගී වුණා. අනතුරුව ජනාධිපතිතුමා එම ජනතාවගේ සූදුක් විමසමින් සුවද කතාබහකද නිරත වුණා.
ඊයේ දිනේදී ජනාධිපතිතුමන් උතුරේ ධීවර ගැටලුව පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. එහිදී උතුරේ ධීවර ජනතාවගේ ගැටලු වෙනුවෙන් රජය පැහැදිලිව පෙනී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කර සිටියා. ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දියා ධීවරයන් අකණ්ඩව අත්අඩංගුවට ගැනීමට රජය උපදෙස් ලබා දී ඇති අතර ඉන්දියා ධීවරයන්ට අපගේ මුහුදු සීමාවේ මසුන් නැල්ලීමට ඉඩ දී ඇති බවටද ගෙන යන ප්‍රචාරයන් වහාම නිවරද විය යුතු බවද ජනාධිපතිතුමන් එහිදී අවධාරණය කර සිටියා. ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ බොහොම පැහැදිලිවම පෙනී හිටිනවයි කියන කාරණාව උතුරේ ජනතාවටත් අපි දැනුවත් කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. උතුරේ පළාත් සභාවට මෙවැනි කටයුතු සම්බන්ධයෙන් අපි සම්පූර්ණ පූර්ණ බලය දෙනවා. පළාත් සභාවේ තිබෙන පනත්වල තිබෙන විධිවිධාන අනුව සම්පූර්ණයෙන් කටයුතු කරන්න කිසිම අපේ අවහිරයක් නැහැ. උතුරු පළාත් සභාව හොඳයි, ඉන්දියා මහකොන්සාරිස්තුමා සමගත් මේ ගැන නිතර නිතර කතා කරනවා නම් මේ තියෙන ප්‍රශ්නය උතුරේ අපේ ධීවර ජනතාව නීත්‍යානුකූලව ඉන්න ධීවර ජනතාව වගේම ඊළඟට කියුණා නීත්‍යානුකූල නොවන ධීවර සමහරට දකුණින් යන අයද නැත්නම් වෙන ප්‍රදේශ වලින් යන අයද දන්නේ නැහැ. ඒකට එහෙම ප්‍රශ්නයක් තියෙනවායි කියන එක. ඒකට ඒකෙදි උතුරු පළාත් සභාවයි මේ ධීවර අමාත්‍යාංශය විශේෂයෙන් ඒකෙදි වගකීමක් අරගෙන කටයුතු කරන්න වෙනවා. ධීවර ජනතාව දැනුවත් කිරීම වගේම ධීවර ජනතාවට වෙන හිරිහැරගෙන එක පැත්තකින් අපි කනගාටු වෙන වගේම අනිත් පැත්තෙන් මේ සම්බන්ධයෙන් අපි ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා. මේ සාකච්ඡාවේ කරුණු පදනම් කරගෙන පහුගිය කාලයට වඩා අපි අවශ්‍ය පියවර රාශියක් අපි ගැනීමට බලාපොරොත්තු වෙනවා. පනත නැවත සංශෝධනය කරලා ශක්තිමත් කිරීම, තිබෙන පනතේ අනුව රෙගුලාසි නැවත ඇති කිරීම, ඒ වගේ මේ කටයුතු සම්පූර්ණයෙන්ම ඉන්දියා මධ්‍යම රජය මේ අපේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම දැනුවත් කරන එක පෙර ආරම්භ තිබෙන තත්ත්වය වගේ මම ඉන්දියා අගමැතිතුමා හම්බෙච්ච වෙලාව කරපු සාකච්ඡා ඒ පසුබිම් සම්පූර්ණයෙන්ම අපි පැහැදිලි කරනවා. ඒක නිසා මේ පිළිබඳව අපි රජයක් විදියට ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම නාවික හමුදාවටත් මම උපදෙස් දෙනවා මේ එන සෑම කෙනෙක්ම මේ ධීවර බෝටු ට්‍රෝලර් මේ හැම එකක්ම අකණ්ඩවම අත්අඩංගුවට ගැනීම අපි කරන්නට ඕන. ඉන්දියා මධ්‍යම රජය සමග අපේ සුහදතාවය, අපේ හිතවත්කම, මිත්‍රශීලීභාවය මෙවැනි කටයුතු තුළ විශේෂම අඩුපාඩුවක් වෙන්නේ නැතුව හැම වෙලේ මේ සුහදතාවය හොඳින් තියාගන්නට ඕන. මම හිතන්නේ ඒක ඉතාම අත්‍යවශ්‍යයි. ඒක නිසා ඉන්දියා මධ්‍යම රජය එක්ක අපි වඩා හොඳ සම්බන්ධයක් තව තවත් අපේ මිත්‍රශීලීභාවයක් වැඩි දියුණු කරගැනීමෙන් කටයුතු කරන්න මම විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක විදේශ කටයුතු අමාත්‍යතුමා සමග සාකච්ඡා කරලා වැඩපිළිවෙළක් කරනවා. ලෝපුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මරණය සිහි කරන මහසිකුරාදා දිනය අදයි. ඒ වෙනුවෙන් සියත ටීවී ප්‍රවෘත්ති අංශයේ තිබෙන සටහනක් දැන්. ගෙත් සමන උයන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම අවසන් රැය යාඥාවෙන් ගත කළ ස්ථානය. එතැන් පටන් මීළඟ හෝරා කීපයේදී උන්වහන්සේට දුක් කම්කටොළු රැසකට මුහුණ දීමට සිදු වුණා. පියාණනි, ඔබ කැමති සේක් නම් මේ කුසලානිය මා කෙරෙන් පහ කළ මැනව. එසේ වී නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවා. ගත වූයේ නිමේෂයකි. උත්තම පූජකයන් පෙරටු කොටගත් හේවායින් උන්වහන්සේ සොයා පැමිණියා. යුදාස්, නුඹ සිමීමකින් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙනවාද? තම ප්‍රේමවන්ත ගෝලෙකුගේම පාවා දීමෙන් එතුමන් හේවායන් අතට පත් වුණා. එතැන් සිට කායිකවද මානසිකවද උන්වහන්සේ නෙකවිද දුක්වේදනාවන්ට මුහුණ දුන්නා. එයින් පසුවත් උන්වහන්සේගේ දුක්විඳීමේ මෙහිය හමාර කරන්නට නායක පූජකයන්ගෙන් ඉඩ ලැබුණේ නැහැ. යේසුස් වහන්සේ කුරුසී ඇන ගැසීමේ අරමුණ මුදුන් පමනුවා ගැනීම වෙනුවෙන් ඔවුන් නැවතත් රෝම ආණ්ඩුකාර පිලාත් ඉදිරියට උන්වහන්සේව ගෙන ගියා. බලව, නුඹලා ඉදිරියේම මා විසින් ඔහු විභාග කළ විට නුඹලා විසින් මොහු කෙරේ තබන ලද ඒ වරදවලින් කිසිවක් ඔහු අතමට සම්බනුනේ. එකල රෝමේ ආණ්ඩුකාර වූ පිලාත්ට තම තනතුර අහිමි වීමේ බිය දැනුණා. පිලාත් තම හෘද සාක්ෂියට පිටුපෑවා. පිලාත් විසින් මිනිමරුවෙකු වූ බරබ්බස් නිදහස් කර නිවැරදිකරුවෙකු වූ යේසුස් වහන්සේව කුරුසියේ ඇනගසන්නට අවසර ලබා දුන්නා. සොල්දාදුවන්ගේ කසපහර මැද්දේ යේසුස් වහන්සේ තම මරණය සොයා කල්වාරි කන්ද තරණය කළා. එහිදී සොරුන් දෙදෙනෙකු මැද්දෙහි උන්වහන්සේ තම සිරුර කුරුසියට බාර දුන්නා. මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක් නිසාද? දේවමාලිගාවේ තිරය දෙකඩ වුණා. උන්වහන්සේ සකල ලෝකවාසී ජනයා වෙනුවෙන් තම අවසන් හුස්ම කුරුසියේදී වාතලයට මුසු කළා.
අප දේශය යහපත් සදාචාර සම්පන්න රාජ්‍යයක් කරා යන ගමනේදී ඇදහිමි බව රජයන්නට ඉඩ නොදී මනුෂ්‍යත්වය රැකගන්නට මහසිකුරාදා දින අදිටන් කරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාසිකුරාදා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, ජීවිතය තුළින් මරණය උත්තම පූජාවක් බවට පත් කළ ලෝ පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාසුවරයෙක් ක්‍රිස්තුස් වහන්සේ. මනුෂ්‍ය වර්ගයා වෙත විමුක්තියේ මාවත පෙන්වා දීමට කැප වූ උන්වහන්සේ එකල පැවති ආගමික දේශපාලන බලාධිකාරයට අභියෝගයක් වූ හෙයින් කුරුසියේ ඇනගසා මරා දමනු ලැබුවා. ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳීම, මරණය සහ මරණයේ නැගිටීම සිහිපත් කරන සමය පාස්කුව නැතිනම් චතාරික ලෙස හැඳින්වෙනවා. කිතුනු ජනතාව මහසිකුරාදා දින සමරන්නේ උන්වහන්සේ කුරුසියෙහි ඇනගසා මරණයට පත් කිරීම නිසයි. සත්‍ය, යුක්තිය, සාධාරණත්වය, විවිධ බලපෑම් යටතේ යටපත් වී නපුරේ බලවේග ඉස්මතු වීම අපි ලෝක ඉතිහාසයේ පුරාම අත්දැක ඇත්තෙමු. අප දේශය යහපත් සදාචාර සම්පන්න රාජ්‍යයක් කරා යන ගමනේදී එලෙස ඇදහැමි බව රජයන්ට ඉඩ නොදී මනුෂ්‍යත්වය රැකගන්නට මේ මහසිකුරාදා දින අදිටන් කරගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද පැවැත්වුණා. එහිදී අප්‍රේල් පළවෙනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීන්දුව තීරණ පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදහස් පළ කළා. ජෛවමිතික තොරතුරු ඇතුළත් පුද්ගල දත්ත පද්ධතියක් සකස් කිරීම හා විද්‍යුත් ජාතික ඇඳුනුම් පතක් නිකුත් කිරීමට අදාළ විධිවිධාන සැලසීම සඳහා 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය. මේ පනස සංශෝධනය කළා, ඒක ගැසට් පත්‍රයේ බල කිරීම කළා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජෝන් අමරදුංගේ අමතුමා කියන අපි යෝජනාව ඒක අනුමත කරා. ඒ කියන්නේ ඇඟිලි සලකුණු සහිත ජාතික ඇඳුනුම්. අපේ දිනසීය වැඩසටහන යටතේ අමුතේ දළු කිලෝවක් සඳහා රුපියල් 80ක සහතික මිලක් ලබා දීමට ප්‍රතිපාදන දෙන් කිරීම අනුමත කරා. ලක්ෂ්මන් කිරියල්ලේ ඇමතිතුමා ගෙනාපු කැබිනට් මන්ත්‍රීවරයා. අපේ උගත් පාඩම් හා ප්‍රතිසංස්නිධාන කොමිෂමෙත් ඉල්ලා සිටි පරිදි වෛරය දනවන ස්වරූපයේ අදහස් පළ කිරීම. කියන්නේ ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය දක්වන එවැනි ඕනම ප්‍රකාශන ඒ පිළිබඳව ඔවුන්ට දඬුවම් නියම කිරීම. විජේදාස රාජපක්ෂ මැතිතුමා ගෙනෙන ලද යෝජනාව අනුමත කරා. ජාතිවාදය පිළිබිඹු වෙන, ආගම්වාදය, කුලවාදය වැනි දේවල් වර්ගවාදය පිළිබිඹු වෙන කිසිම ප්‍රකාශනයක් කරන්න බෑ. කරොත් එහෙම අවුරුදු දෙකක සිරදඬුවම්. හැබැයි පහුගිය කාලේ ජාතිවාදය මදිවට ආගම්වාදයත් පටන් ගත්තානේ. තව ඉතුරු වෙලා ඉන්නේ කුලවාදය විතරයි ප්‍රසිද්ධියේ අවසන්. කුඩා රබර් වතු හමියන් විසින් නිෂ්පාදනය කරන ලබන ස්වාභාවික රබර් සඳහා සහතික මිලක් ලබා. මේ දේශීය වෙළඳපොලේ රබර් මිල පදනම් කරගෙන සහතික මිල දුන්නාම ඒ අතර වෙනසක් ඇති වෙන කුඩා රබර් වතු හිමියන්ට ඒ වෙනස රජය මගින් ගෙවීම සඳහා. මෙහිදී මාධ්‍ය වේදින් නැගූ ප්‍රශ්න වලට අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. දැන් මෙහෙමනේ, ඒගොල්ලෝ ආවේ ওই පෙළපාලියේ දැනින් දීලා තිබුණේ සනාතන සභාවට යනවායි. නමුත් එතන ඉඳලා වුන් අරලියගහ මන්දිරට ඇවිල්ලා තියෙනවා. අරලියගහ මන්දිරට එනකොටත් එතන කියලා තියෙනවා 8 දිනකින් නියෝජිත පිරිසක් එන්න කියලා සාකච්ඡා කරනවා. ඒගොල්ලෝ කියලා තියෙනවා බෑ, අපි ඔක්කොටම ඇතුල් වෙන්න දෙන්න. එහෙම ඇතුල් වෙලා එහෙම කරපු සාකච්ඡා ලෝක ඉතිහාසෙ කොහෙවත් නැහැනේ. ඕනම සංවිධානයක් ඕනම පෙළපාලියක ඉන්නවා නායකයෝ කියලා පිරිසක්. ඒ නායකයෝන්න ගිහිල්ලා ඊට පස්සේ කතා කරන්නේ සම්විධානය වෙනුවෙන් 3-4000ක කතා කරනවා. කියන්නේ කොහෙද ඒක සාකච්ඡාවක් වෙන්නේ? කියන්නේ ඒකෙන් තේරෙනවා මේ උවණාවෙන්ම කලබලයක් ඇති කිරීම සඳහා ඇති කරන අවශ්‍යතාවය. පරීක්ෂණේ ක්‍රියාත්මක වෙනව ඔහු හොයාගන්නට බෑ. යුක්‍රේන රජය දීලා තියෙනවා දෙවතාවක් ඔහු යුක්‍රේන කැරලිකරුවන්ට ආයුධ සපයලා තියෙනවා කියලා. දැන් අපි හොයාගෙන යනවා ඒ ආයුධ ආවේ කොහොමද කියලා. ඒ ආයුධ මෙහෙත් ආයුධ පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. රජයේ ආයුධ වෙනත් අයට ලබා දීලා වෙනත් ආරක්ෂක අංශවලට. ඒ හරහා ඔවුන් හරහා මොකද ඔවුනුත් නොයෙකුත් රාජ්‍යයන් එක්ක ආයුධ පිළිබඳව ගනුදෙනු කරලා තියෙනවා. ඔවුන් කියන්නේ නයිජීරියාවෙත් රජයත් එක්ක ගනුදෙනු කරයි කියලා. නමුත් අපිට සැකයක් තියෙනවා නයිජීරියාවෙත් බොකෝ හාරම් කියන ගරිල්ලා සංවිධානය තිබෙන නිසා ඔවුන්ට අවිගනුදෙනු කරාද කියන එක. මුහුද මැද අවිගනුදෙනු කිරීම ගැන යම් යම් වාර්තා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි බලනවා ඒ සමාගමත් එක්ක දැඩි සම්බන්ධතා රාජපක්ෂවරුන් තිබුණු සම්බන්ධතා උඩ ඔහු සැපෙව්වේ යුක්‍රේන් සැපෙව්වේ මේ මෙහෙන් තියෙන ආයුධ. මොකද ආරක්ෂක ලේකම්වරයා කියනවා මේ ආයුධ එකක්වත් රජේ නෙවෙයි කියලා. එහෙනම් රජයෙන් ලබා දුන්නේ කොහොමද රජේ නෝනේවා? ඒ කියන්නේ LTT ආයුධ. ඒක තමයි අපිත් මුලින් ඉඳලම කිව්වේ LTT ගත්ත ආයුධ සහ රත්රන් විශාල තොගයක් රජයට ලැබිලා නැහැ. ඒක මේ ප්‍රකාශනොත් යම් සත්‍යතාවයක් තිබෙනවා. අපි හදන්නේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක ඇරෙන්න තමයි අපේ ඉල්ලීම. අපිට සඳහා කාල පරිච්ඡේදය වැඩි වුණාට අපි ඉන්නේ ස්ථාවරය එකයි. අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පළාත. අපිට හදිස්සියක් නැහැ මහා මැතිවරණ. අපිට හදිස්සිය තියෙන්නේ දිනසීය වැඩසටහන ක්‍රියාත්මක කිරීම. මිනිස්සු අපිට ඡන්ද දුන්නේ මේ වැඩසටහනට.
නව සම සමාජ පක්ෂය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. එම පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ සමානුපාතික චන්ද්‍රකමය වෙනස් කිරීම සම්බන්ධයෙන් තම පක්ෂය දැඩිසේ විරුද්ධ වන බවයි. අපි ඊයේ විධායක සභාවට සහභාගී වුණා. ඒකෙදී ගත්ත එක ප්‍රශ්නයක් තමයි මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වහාම ක්‍රියාත්මක කර යුතුයි කියන අදහස. දැනට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හදලා උසාවියට දාලා තියෙනවා. ඒතර උසාවිය තීන්දු කරනවා නම් යම් වගන්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඒ වෙනුවෙන් ජනමත විචාරණයක් කරන්න ඕන කියලා එවැනි වගන්ති වෙනස්කරන සූදානම්ම ඉන්නවා. ඒ අනුව ඒ සීමාව තුල කරන්න පුළුවන් උපරිම විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම තමයි කරන්න අවශ්‍ය. ඒ සඳහා සම්පූර්ණ මේ ඉදිරි දවස් කීපය තුළ කටයුතු කළ යුතුයි කියන තීන්දුව විධායක සභාව ගත්තා. ඒ වගේම ඡන්ද ක්‍රමය ගැන තීන්දුවක් ගන්න බෑ ලේසියෙන්. මොකද සමානුපාතික ඡන්ද ක්‍රමය ඉතාම සාධාරණයි. ඒක නරක් උනේ මනාප නිසා ඒක අයින් කරන්න ඕන කියන අදහසේ තමයි අපි ඉන්නේ. නම සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කරනවට අපි විරුද්ධයි. ඒ ඡන්දය අනුව කටයුතු කළ යුතුයි කියන එක තමයි අපි අවධාරණය කළේ. ඒතර මම ආන්න කැමති මේ අද ඉන්න UNP නායක ගැන්ගෙන් JR ජාවතන කරපු හොඳ වැඩ 13 ව්‍යවස්ථා සංශෝධනය අනුපාත ඡන්දය ඒක වෙනස් කරන්න එක්සත් ජාතික පක්ෂ නායකයෝ කල්පනා කරනවා නම් ඒක JR ජාවතනට කරන අපහාසයක් හැටියට ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ප්‍රවීණ කලාකරුවන්ට හා ප්‍රවීණ මාධ්‍යවේදීන්ට මුළු දිවයිනම බලපාන සාම විනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විශේෂ වැඩසටහනක් සකස් කරන බව අධිකරණ අමාත්‍යාංශයේ පවසනවා. මෙම වැඩසටහන යටතේ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ නියෝජනය කරමින් රටට කීර්තියක් ගෙන දුන් ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම ලාංකීය ජනතාවගේ ජනාදරයට පත් වූ ප්‍රවීණ කලාකරුවන්ට ජනමාධ්‍යවේදීන් ඇතුළු රටේ සම්භාවනාවට පාත්‍ර වූ විශිෂ්ට පුරවැසියන්ට ලබා දෙන ගෞරවයක් වශයෙන් මෙන්ම ඔවුන්ගේ සමාජ සේවා කටයුතු තවදුරටත් සමාජයට වැඩදාය ලෙස ඉටු කිරීම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස සාම විනිසුරු පදවි පිරිනැමීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇති බැවින් ඉදිරි දෙසතිය තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍යාංශයේ පවසනවා. මෙම වැඩසටහන යටතේ ජාතික ක්‍රීඩාව පෝෂණය කිරීම සඳහා දායකත්වය ලබා දෙන ජාතික ක්‍රීඩා සංගම්වල නිර්දේශය මත ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් එක් ජාතික ක්‍රීඩා ඉසව්වකින් ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5 දෙනෙකු ඇතුළත් වන පරිදි ක්‍රීඩා සංගම් 52කට සාම විනිසුරු පදවි 260ක්ද ජාතික චිත්‍රපට සංස්ථාවේ නිර්දේශය මත ප්‍රවීණ කලාකරුවන් 100 දෙනෙකුට හා ප්‍රධාන ජනමාධ්‍ය සංගම්වල නිර්දේශය මත ප්‍රවීණ ජනමාධ්‍යවේදීන් 100 දෙනෙකුට සාම විනිසුරු පදවි ලබා දීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගන්නා බව එම නිවේදනයේ සඳහන්. කිතුලක වරුණ 2015 ප්‍රදර්ශනය හා අලුවි ප්‍රදර්ශනය අද ආරම්භ වුණා. ඒ කොළඹ සිංහල සංස්කෘතික ආයතන පරිශ්‍රයේදී කර්මාන්ත සහ වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් හයවන වරටත් සංවිධානය කරනු ලබන කිතුලක වරුණ ප්‍රදර්ශනය හා අලුවි පොළ අද කොළඹ සිංහල සංස්කෘතික ආයතන පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා. කිතුල්ල කවරණ 2015 කිතුල් අලවි ප්‍රදර්ශනය හා වෙළඳ සල්පිල මේක පවත්වන්නේ අපේ කිතුල් කාර්මිකයන්ගේ වෙළඳ පොළ අවස්ථා පුළුල් කිරීමටත් පාරිභෝගිකයන්ට හොඳ උසස් තත්ත්වයේ කිතුල් පැණියා හකුරු හා අනිත් නිෂ්පාදන සහනදායමයට ලබා දීමේ තරමුණින් තමයි. ඉතාම ඉහළ රාජ්‍ය අනුග්‍රහයක් දැන් මේ වැඩසටහන සඳහා ලැබෙනවා. කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශයත් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක් වෙලා තමයි පවත්වන්නේ මේ වැඩසටහන. මේක මේ පවත්වන්නේ 6 වෙනි වතාවට. දිස්ත්‍රික්ක 18ක් පුරා විසිරී සිටින කිතුල් කාර්මිකයන්ට අපේ වැඩසටහන යටතේ විශාල වැඩ කොටසක් කරමින් සිටින්නේ. පහුගිය කාලේ නොසලකා හැරලා තිබුණු කිතුල් කර්මාන්තය සහ ඒ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටීමටත් ඒවලංගේ ආර්ථික තත්ත්වය උසස් කිරීමටත් ආරම්භ කරු මේ වැඩසටහන දැන් ඉතාම සාර්ථකව දිවයිනේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම ප්‍රදර්ශනය තුළින් කිතුල් ශාකයේ මගින් නිෂ්පාදනය කරන ආහාර වර්ග, ඖෂධ සහ ගෘහ භාණ්ඩ පාරිභෝගිකයන් හට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. කිතුලක වරුණ 2015 ප්‍රදර්ශනය තුළ ප්‍රණීත ආහාර වර්ග රාශියක් සහ අලංකාර ගෘහ භාණ්ඩ රාශියක්ද දක්නට ලැබුණේ මෙලෙසින්. මෙවර ප්‍රදර්ශනය සඳහා වෙළඳකුටි විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණු අතර වෙළඳකුටි හිමියන් ප්‍රදර්ශනය පිළිබඳව දැක්වුවේ මෙවන් අදහසක්. මේ ප්‍රදර්ශනය අපි වගේ මේ නිර්මාණකරුවන්ට විශාල අත්දැකලක්. අපි මේ නිර්මාණ අලෙවි කරගන්න බැරුව අපි නිර්මාණ කොටසක් තමයි හිටියේ. නමුත් මේ කිතුලක වර්ණ ප්‍රදර්ශනය තුළින් අපිට හැකියාව ලැබුණා අපේ තියෙන නිෂ්පාදන අලෙවි කරගන්න. වසර 12ක් විතර මේ කර්මාන්තයේ යෙදලා ඉන්නවා මම. පසුගිය 2014 වසරේ අපනයන මට්ටමේ පළවෙනි ස්ථානය කිතුල් අකුරු සම්බන්ධයෙන් මට ලැබුණේ. කිතුල් කර්මාන්තයේ යෙදලා සිටින ගොඩක් ව්‍යාපාරික මහත්ම මහත්මීන්ට හොඳ අවස්ථාවක් මේක. අපට මේ ලොකු සන්තෝෂයක් දෙනවා මේ වගේ ප්‍රදර්ශනයක් තියලා පොඩි ව්‍යාපාරික කට්ටියට අතහිත දීමක් වශයෙන් අපිත් මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා සම්බන්ධ වෙලා මේ වගේ ව්‍යාපාරය
ශක්තිමත් කර ගැනීමට මේ උත්සාහය ලබා දුන්න එක වෙනුවෙන් ඇත්තටම බොහොම ස්තුතිවන්ත වෙනවා. දවසේ පුවත්පත් විපරම දැන් ලක්බිම ෆුල්ෆේස් ස්ථානම අත්හිටුවයි. අභියාචනාධිකරණයෙන් නියෝගයක්. බක් පොහොය අදයි. අද මහසිකුරාදා. සුදුසු හෙල්මටයක් එනතුරු නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති. චීනයට එල්ල කරන චෝදනා අසත්‍යයි. මෙරට නියෝජ්‍ය චීන තානාපති. පාහියන්ගල ඇටසැකිල්ල අවුරුදු දසදහසක් පැරණි. දත් රෝගයෙන් පෙළුණු තරුණියක්. දිනමින උදයංග වීරතුංගගේ ලේකම්වරයාව සිටි රුසියා තානාපති කාර්යාල තරුණයාගේ සිරුර ගොඩගනි. රවිරාජ් ඝාතනයේ සැකකරුවෝ ලබන හත්වනදා තෙක් රිමාන්ඩ්. ආසන 250 දක්වා වැඩි කරන්න පක්ෂ බොහොමයක් කැමති. වෙලේ සුදා යලි රිමාන්ඩ්. දිවයින ශ්‍රී ලංකාවට දඬුවම් ඉල්ලා උතුරේ මන්ත්‍රීන්ගෙන් පෙත්සමක්. 19 වෙනි විවස්සා සංශෝධනය. විධායක සභාවේ ඉන්නවාද නැද්ද? ජවිපේ තීරණය කරුණු දෙකක් මත. වර්තමාන අගමැතිවරයා සමග ඉදිරියට යා නොහැකි. අනුර කුමාර දිසානායක. විවස්ථා කුමන්ත්‍රණයකට ඉඩ දෙන්න බෑ. පසුගිය කාලයේ විවස්ථා විශාරදයන් කටයුතු කළ ආකාරය ජුජුප්සාජනකයි. නිශාන්ත ශ්‍රීවර්ණසිංහ. පාර්ලිමේන්තුව විසුරුවන්න එක්සත් ජාතික පක්ෂයෙන් ඒකමතික තීරණයක්. මව්බිම මහපොළ 5000 ජුනි මාසයේ සිට ලබන සතියේ සිට සමෘද්ධියත් 200%කින් නැගී. ෆුල් ෆේස් තහනමට එරෙහි Facebook සටන ජයගනි. ඉල්ලුම වැඩි. මම වෙලාවට රාජකාරියට වාර්තා කරනවා. ලංකාවේ කුඩු රජා වෙලේ සුදාට නඩු දමා ඇත්තේ ග්‍රෑම් 80ක් ළඟ තබා ගත්තාට පමණයි. ලංකාදීප හෙළවුරුමේ නගර සභාපති හිමිනම අස්කරයි. අවසන් තීරණයේ පරීක්ෂණයෙන් පසුව නියෝජ්‍ය ඇමතිකමෙන් ගියේ එක්සත් ජාතික පක්ෂ කෙනෙහිලිකම් ඉවසන්න බැරිව. තිස්ස කරලියද්ද කියයි. වැල්ලවත්තේ හෝටල් කාමරයක ඉන්දිය යුවලක් අභිරහස් ලෙස මිය ගිහින්. එකගතාවයකට එළඹීමට නොහැකිව දීර්ඝ කාලයක් පුරා පැවතිමින් තිබූ ඉරානයේ න්‍යෂ්ටික සාකච්ඡා අවසානයකට ළඟා වුණා. ඒ ඉරානයේ හා ලෝක බලවතුන් ඓතිහාසික එකගතාවකට එළඹීමට සමත් වීමත් සමගයි. ස්විස්සර්ලන්තයේ ලෞසේන් නුවර පැවති ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා ඊයේ අවසන් වුණා. ඒ සාකච්ඡා සඳහා සහභාගී වූ ඉරානයේ ඇතුළු ලෝක බලවතුන් 6 දෙනා ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව අවසන් එකගතාවයට එළඹීමත් සමගයි. ඒ අනුව ඉදිරි වසර 15ක කාලය සඳහා සිය යුරේනියම් බලගැන්වීමේ ධාරිතාව අඩු කිරීමට සාකච්ඡා අවසානයේදී ඉරානයේ එකඟ වී තිබෙනවා. ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බටහිර රටවල් විසින් ඉරානයට එරෙහිව පනවා තිබූ සම්බාධක ලිහිල් කරනු ඇති. සාකච්ඡා සාර්ථකව අවසන් වීමත් සමග වීදිවලට රැස් වූ ඉරාන වැසියන් මෙම ජයග්‍රහණය සැමරූ බව විදේශ වාර්තා පැවසුවා. එසේම සාකච්ඡාවන් සාර්ථක වීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාද සිය සතුට පළ කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ එකඟතාවයට විරෝධය පළ කරන ඊශ්‍රායලයේ පවසන්නේ ඒ හමුවේ සිය ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවයි. කෙන්‍යාවේ විශ්වවිද්‍යාලයක් ඉලක්ක කර ඊයේ එල්ල වුණු තස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඊසාන් දිග කෙන්‍යාවේ ගරිස්සා විශ්වවිද්‍යාලයට අල් ෂබාබ් සටන්කාමීන් විසින් ඊයේ එල්ල කළ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව 147ක් දක්වා ඉහළ ගියා. ඒ අතර සිටින බහුතරයක් ශිෂ්‍යයින් ලෙස වාර්තා වනවා. ප්‍රහාරයෙන් තවත් 80 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සඳහා යොදා සිටි නිලධාරීන් දෙදෙනා ඝාතනය කර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළට ඇතුළු වූ ආයුධ සන්නද්ධ අල් ෂබාබ් සටන්කාමීන් 5 දෙනෙකු ඉවක් බවක් නොමැතිව ශිෂ්‍යයින් හට වෙඩි තබා තිබෙනවා. ඔවුන් අතර සිටි සටන්කාමීන් 10 දෙනෙකු තමන් පැළඳ සිටි මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල පුරවාගත් බව සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා. ඉන් පසුව ශිෂ්‍යයින් පිරිසක් ප්‍රාණපේට ගත් සටන්කාමීන් ඒ අතර සිටි ඉස්ලාම් ශිෂ්‍යයින් මුදාහැර ක්‍රිස්තියානි ශිෂ්‍යයින් ඝාතනය කර ඇති බවයි ඇතැම් විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය තුළ සිර වී සිටි සිසුන් 500කට අධික පිරිසක් සුරක්ෂිතව පිටතර ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. එසේම ප්‍රහාරය සඳහා පැමිණි එක් සටන්කාමියෙක් ආරක්ෂක නිලධාරීන් යටතට පත් වුණා. මෙම ප්‍රහාරය වාර්තා වන්නේ කෙන්‍යානු ඉතිහාසයේ එල්ල වුණු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙසයි. Sport Roundup then.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා වෙත බාර දී තිබෙනවා. සනත් ජයසූරිය මහතා එම ලිපියේ සඳහන් කර ඇත්තේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් හැකි උපරිම දායකත්වය ලබා දුන් බවත් ඉදිරියේදීද තම සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට සූදානම් බවයි. එසේම තේරීම් කමිටු සෙසු සාමාජිකයින් ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා අමාත්‍යවරයාට බාර දුන් බවද ක්‍රීඩා ආරංචි මාර්ග වාර්තා කළා. කෙසේ වෙතත් නව පරිපාලනය පත්වීමත් සමග තේරීම් කමිටු සාමාජිකයින් මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ. මෙවර IPL ක්‍රිකට් තරගාවලිය යටතේ චෙන්නයි නුවර පැවැත්වෙන තරග සඳහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් සහභාගී කර නොගැනීමට තීරණය කර තිබෙනවා. ඒ තමිල්නාඩුවේ පවතින දේශපාලන වාතාවරණය සැලකිල්ලට ගෙනයි. මීට පෙරද IPL තරගාවලියේ චෙන්නයි නුවර පැවති තරග ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අහිමි වුණා. ඒ අනුව අප්‍රේල් 9 වනදා චෙන්නයි නුවර පැවැත්වෙන තරගය ඇන්ජෙලෝ මැතිව්ස්ට අහිමි වනවා. මැතිව්ස්ට අමතරව මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන්නේ තිසර පෙරේරා සහ ලසිත් මාලිංග පමණයි. නව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නෙකු වූ කයිල් මිල්ස් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. 36 වන වියේ පසුවන කයිල් මිල්ස් වසර 14ක කාලයක් නව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක් දින තරග 170කටත් ටෙස්ට් තරග 19කට සහ 20x20 තරග 42කට සහභාගී වෙමින් සිය දක්ෂතා පෙන්වා තිබෙනවා. එසේම ඔහු නව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම එක් දින කඩුලු සංඛ්‍යාවක් දවාගත් දෙවන ක්‍රීඩකයාද වනවා. ලෝක කුසලාන තරගාවලී තුනකදීද නව ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති කයිල් මිල්ස් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම නව ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල බලපෑමක් වනු ඇති බවයි ක්‍රීඩා විස්තර විචාරකයින් පවසන්නේ. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී කුසලානයේ පිරිනැමීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ හිටපු ප්‍රධානි බංග්ලාදේශයේ මුස්තාපා කමල් සහ එහි සභාපති ඉන්දිය ජාතික එන් සිරිනිවාසන් අතර අරුබුදයක් ඇති වී තිබෙනවා. මේ නිසා ඉන්දිය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය අවිනිශ්චිත තත්ත්වයක පවතින බව වාර්තා වනවා. කෙසේ වෙතත් රාජතාන්ත්‍රික අරුබුදයක් විය හැකි බැවින් ඉන්දිය කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය අවලංගු කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කටයුතු නොකරනු ඇති බවයි ඉන්දිය මාධ්‍ය අද වාර්තා කළේ. ඒ සමගින් අදට නියමිත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින් නිමවට පත්වෙනවා. හමුවෙමු හෙටත් රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.